ආයුබෝවන් ඔබ අද දකින්න ඇති පොලිස්පතිගේ පිටු 9ක පාපෝච්චාරණයක් තියෙනවා මාධ්‍යවල පළ වෙලා මේ ප්‍රකාශයෙන් ඔහු පිළිගන්නවා මුළු පොලිස් දෙපාර්තමේන්තුවම දේශපාලනීකරණයක වෙලා ඉවරයි කියලා මේවට කාටවත් දොස් කියලා වැඩක් නැහැ දෙපාර්තමේන්තු ප්‍රධානී හැටියට තනි කර තමන්ගේ දෙපාර්තමේන්තුවේ වගකීම ගන්න ඕන Police department to who when a kissimatanaker, Pradani Kutta, Deshapan Adikari, woman out, Rajakari Karandabak, and eat in Tanam. Eko Hundamadano Nagana, the city Sri Lanka Regu department, Visheshi Masananshe Pradania, Satta Pakatagananga, Deshapanak Yanging in Anna. Warak Chandrika Bandar Naka, I Jana di Patine Hatidi, may Kaga the Arjun Rantun Langalaga Wahanak Samanda. ඒක වම නඩුව යට ගහන්න කියලා අල්ලලා බිසි කළා නඩුව හරියට නීතියට කළා වාහනේ ත්‍රාස සම්ත කළා ලක්ෂ මිලියන මම හිතන ලක්ෂ 40 ගණක දඩේකුත් ගැව්වා හැබැයි ඒක තමයි අපේක්ෂා කරන්නේ රාජ්‍ය නිලධාරියකින් අපේක්ෂා කරන්නේ එක එක අහම වේ දණින් වැටෙන එක නෙවෙයි අද මම දැක්කා ඉතාමත්ම භයානක නිව් ඩෙවලොප්මන්ට් එකක් කවුද අජිත් ඩයස් මේජර් ජෙනරල් අජිත් ඩයස් මෙයා ලියනවා අග්‍රමිනිෂ කාර්යවරයාට ලියුමක් ලියනවා Liela may Mahetratoru, Niti, Adipate, Balagan, Nima, someone will look who those are Ropan Akarno. Abey who ekim Penua may Hamudan Iladari Kutta, Rajapani, Lavadi, Mithin, Bahanagam Hundam Penu. Own Dani, own Hitani Samaharbita, Maitan Huta Tair and Tarama, own Samar to Hitanoa Raj 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 Rate, Vidahaka Janadi Pitvera, Yatate, Tamai Adikarneti in here. Dekatamai Huge, Ekatamai. ගකලර හමුදා නිලධාරියෙකුගේ දැනුමේ පරිචය තරම මම ඔබට කිව්වා මේ ඔක්කොම ආයතනවල මුදුන් මල් කඩ වෙන්නේ මහ ජනතාවල ඔවුන් යටතේ තමයි පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිවරයා අධිකරණයේ මේ සියුණු ආයතන මේ තියෙන්නේ නමුත් මේ මේජර් ජෙනරල් අග්‍රවංශ කාර්යවරයාට ලියුමක් යවමින් ඔහු කරන යම් තාක් එක්තරා විදිහක තර්ජනයක් ඕක ඔතනින් නවතින්නේ නැහැ ඔහුට ඒකට වග කියන්න සිද්ධ වෙයි ඔහු තර්ජනය කරන මහේත්‍රාත්වරු මේ අරගලය සම්බන්ධව රටේ තමන්ගේ අධිකාරී බලය බලගන්නවලා තමන්ගේ පරමාධිකාරී බලය මොවුන් මේ රට කාල විනාශ කරන උන්ට එරෙහිව බලගන්නවන පුරවැසියන්ට අත්අඩංගුවට ගන්න අවස්ථාවකදී උන්ට එරෙහිව පොලිසියට එරෙහිව අධිකරණයට ගියාම අධිකරණය ඍජුව මහේත්‍රාත්වරු නීතිය ක්‍රියාත්මක කරපුවාම මොහු ඊට එරෙහිව නැගී සිටිනවා ඔහු නීතිපති ඔහු කතා කරන අග්‍රවංශ කාර්යවරයාට හැබැයි මේවට වග කියන්න ඕනේ හුඟක් වෙලාවට අග්‍රවංශ කාර්යවරයාත් වග කියන්න ඕන ඒක මම කෙලින්ම කියනවා මොකද විශ්වවිද්‍යාලතා සංශෝධනයේ ගේනකොට අධිකරණයේදී නාගානන්ද ඍජුවම කිව්වා අග්‍රවංශ කාර්යයට we have lost confidence in you you let down the whole country and the people so therefore please step down කියලා මම නාගානන්ද ඍජුවම අග්‍රවංශ කාර්යවරයා ජයන්ත ජයසූරියට කිව්වා ඔබේ ජනතාව ඔබ කෙරෙහි තබ ඇති විශ්වාසය ඔබ අවසන් කරගෙන නැති කරගෙන හැමාරයි කරුණා කරලා මේ නඩුවෙන් ඉවත්වන්න මොකද මම දන්නවා ඌට තියෙන පෞරුෂය මම කිව්වා ඔබ මේ නඩුවෙන් ඉවත්වන්න මොකද ඌට බෑ ජනතාවගේ අධිකරණ බලය ඍජුව බල ගන්නවට බැරි හින්දායි එල්ලීම කළේ ඒ අනුව පස් දිනෙකම ඉවත් වෙලා නඩුවෙන් මේ කතා කරන්නේ විශ්වවිද්‍යාල යථා සංශෝධනයේ සම්මත කිරීම සම්බන්ධව පස් දිනාම ඉවත් වෙලා ගියාම නීතිඥයෝ 200ක් විතර නාගානන්ද කණ්ඩ පැන්නා what are you going to do මිසකොට දුව මම දන්නවා ඔබේ අධිකාරියේ බලගන්නවන අධිකරණයේ හැතරීම නාගානන්දට හැරෙනකොට තේරෙනවා නමුත් ඔවුන් විනාඩි 15කට පස්සේ ඇවිල්ලා මොනවද අග්‍රවංශ කාර්යවරයා කළේ ඔක්වනෝ The court has considered the objection raised by you, and the court has decided to overrule the objection and proceed with the hearing. Kela ape adhikarna balaya sampurnima pawa dunna vidhayaka janadhipathiwareyata. Mewa serious issues. Barapatala prashna. Eda adhikarne swadhinathwaya agrahansha karyawareya visin Gotabe Rajapakshata pawa dime pratipala thamai avada api kanne. Ada me vidiyata major general kenek adhikarne agrahansha karyawareya liyun gewanne eda ohu මෙරටේ ජනතාවගේ අධිකරණ බලය පාවා දුන්න නිසා මම එකයි ඔබට කිව්වේ නාගානන්ද කියන්නේ කිසි දෙයකට සැලෙන්නේ නැති කෙනෙක් කියලා. ඒ මිනිස්කාරුන් 10 දෙනාට මේ රෙහිම නාගානන්ද ඉන්න අනුතුරුව බරපතල දූෂණ අපරාධ චෝදනා යටතේ මොකද ජනතාවගේ අධිකරණ බලය පාවා දුන්න කියන්නේ එසේ මෙසේ වරදක් නෙවෙයි. ඒ නඩුව ගත්තම තමයි පහුගිය අවුරුද්ද මේ මාසේ 7 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණ නාගානන්ද කිව්වා we are sorry. We are under the firm grip of the legislature and the executive. අපිට මේ රටේ අධිකරණ බලයේ ඍජුව බල ගැන්වීමට ශක්තියක් අනුරුකම ව්‍යස්තාවෙන් දිලා නැහැ ශ්‍රේෂ්ඨ අධිකරණේ නිදහස් කරන්න කරුණා කළා
පාර්ලිමේන්තුවේ හා රාජනායකයාගේ ග්‍රහණය නිදහස් කරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නාගානන්ද කිව්ව අනේක තමයි මේ. මම ඔබට කරුණු පහක් රටක් රටේ ජනතාවගේ අධිකරණ බලය බලගන්නවන අධිකරණයේ දණින් වැටෙනවා නම් ඒ රට නැති වෙනවා. ශ්‍රී ලංකාවට උනේ එකයි. පල්ලෙහා මහේත්‍රාත්වල ඍජුම නිතිඳු වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ විදිහට පාවා දෙනවන රටේ ජනතාවගේ අධිකරණ බලය ඒක තමයි ලංකාවට උනේ. ඒක දැක්කන ඊයේ මම ඊයේ පැහැදිලිවම කිව්වා මේ අරගලය සම්බන්ධ නඩුවේදී මම කියලා තිබුණා රෙජිස්ට්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රමිනිස්කාරවරයාට ඒ වගේම ලේකම්වරයාට රෙජිස්ට්‍රාට මේ නාගානන්ද ගේන නඩු කිසිම අවස්ථාවක දූෂණ චෝදනා මත නඩු පවරපු විනිශ්චකාරවරුන් හමුවට දාන්න එපා කියලා. ඒ තියේදී ඊයේ දැම්මෙත් දූෂණ චෝදනා මත නඩු පවරපු විනිශ්චකාරවරු දෙදෙනෙක් ඉස්සරහා. ওই නඩු ඔක්කොම ගේන ජිනීවාවල ගිය නඩු. එහෙත් ඒ තියේදී ඒක තමයි මම කිව්වේ. No, I am not going to present this case. මම ඉදිරිපත් උන්නේ ඇයි ඒ නඩුව ඉදිරිපත් කරන්නේ? බෑ ඇයි? නඩුව ඉදිරිපත් වෙනකොට ව්‍යවස්ථාවේ 13.3 ඔබට තියෙනවා සාධාරණ නිදහස් නඩුවක් සඳහා ඇති අයිතිය කාටවත් උදුර ගන්න බෑ. මොකද අධිකරණේ බලගන්න ඕනේ ජනතාවගේ අධිකරණ බලය. මම ඒක කිව්වේ නීතිඥ ප්‍රජාව මේ රටේ බරපතල විදියට මේක ප්‍රශ්න රාශියයි. අද රට මේ විදියට වැටිච්ච එකට කොටස් දෙකක් වග කියන්න ඕනේ. එකක් නීතිඥ ප්‍රජාව අනිත් එක මේ අපේ ඉන්නේ මේ ගණකාධිකාරී වල ඔඩිටර්ස්ලා. ඔය දෙගොල්ලොම එකයි. විගණකාධිපති රට පාවා දුන්නා, ඒ වගේම නීතිඥයෝ රට පාවා දුන්නා, අධිකරණයේ ජනතාව පාවා දුන්නා, අන්තිමට දේශපාලන අධිකාරිය රට විනාශ කළා. මේක තමයි ඇත්තටම මේ රටේ වුනේ. මේවා ඔබට කෙලින් කතා කරන්නේ මම කිව්ව ඔබට මේ මැණිකේ මගේ හිතේ නෙමෙයි, මෙන්න මේ කතාව බෙදාපියව්. රට පුරා මේක පතුරපියව් කියලා මම කිව්වේ මොකටද? හේතුවක් ඇතුව කිව්වේ. රට ගලවා ගන්න ඒක තමයි කිව්වේ අරගලිය ගෙනීපියව්. අරගලේ මොකද්ද අදහස් කරන්නේ? අරගලේ එකම අරමුණ ජනතාවගේ අධිකාරී බලය වංචා කරන මේ සියලුම ආයතන තුනටම පාර්ලිමේන්තුව, විධායක ජනාධිපති, අධිකරණයේ වරදෙහි හැතිරෙනවනම් ඔවුන් ඒ තැන්වලට තියලා ඇරල් දාලා හරි කමන්නේ මේ රට ගෙනියන්න ඕනි පෙරට. පෙරට ගෙනියන්න බෑ මේ ක්‍රමවේදයට. ඒක නාගනද ඇස් පනා පිට දැක්කා. මම ඔබ දැක්කා ඊයේ මම ඔබට දැම්ම පළකලා ලිපියක් අර පර්මිට් කාසිකේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඔබව පාවා දීපු හැටි. මගේ දූෂණ කොමිසම මේ සභාපතිට දුන්නා දින 14ක්. අග්‍ර විනිශ්චකාරවරයා ඇතුළු විනිශ්චකාරවරු කොහොමද මේ නඩුව යට ගැහුවේ කියලා මම දින 14ක් දාලා කිව්වා. අමාත්‍යවරුන්ට මන්ත්‍රීවරු සිය ගානකට එරෙහිව මේ නඩුව වහාම දූෂණ කොමිසමේ වගකීම ගත්තේ නැත්නම් තව දින 14කින් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයට එනවා කියලා. නාගනන්ද සමහර විට රටින් මෑතකදී පිට වෙන්න පුළුවන්. නමුත් ඒ පිට වෙන්නේත් ඔබේ නිවටකම හින්දා. ඔබ ඍජුව එඩිතරව එන ජනතාවක් වුණා නම් නාගනන්ද කවදාකවත් ඔබ දාලා යන්නේ නැහැ. මොකද ඔබට මේ මාතෘභූමිය ගැන අවංක ඔබ දැන් නැගිටියයි තෙල් ටික නැති වුණාම, විදුලිය නැති වුණාම, ගෑස් නැති වුණාම ඔන්න ඔබට හිර වුණා. නාගානන්ද නැගිටියේ එහෙමද? 2015 ඉඳලා 2009 ඉඳලා මොහන් පීරිස් අග්‍රමිනිස්කාරවරයා ඉන්න තාක් ඉඳලා දිග්ගටෝම මහජන අයිතිය උදුරා ගන්න සෑම අවස්ථාවකම ඔබේ අයිතිය වෙනුවෙන් පෙනහිටියයි. සත්පාක්වත් ලාභයක් ඇති වෙනවද? අවුරුදු 3 විනිශ්චකාරවරු අග්‍රවිනිශ්චකාරවරු 5 දෙනෙකුට එරෙහිව දූෂණ චෝදනා මත නඩු පැවරුවා කියලා අවුරුදු 3ක් නීතිඥ වෘත්තියත් තහනම් කළා. ඔව් ඔබට දැක්කේ නැහැ. ඔබට පේන්නේ නැහැ. නීතිඥ සංගමයත් මොනවද කළේ? ඒක තමයි කියන්නේ මේවා කරුණා කළා ඔබ මේ தත්ත්වයේ යථාර්ථය දකින්න මේ රට විනාශුනේ කාගෙන්වත් වරදක් නිසා නෙවෙයි ඒක ඔබේ වැරද්ද. පුරවැසියෝ මේ විදියට නිවට නියාලු විදියට ඉන්න තාක්කල් ඔබට රට අහිමි වෙනවා. දැන් මට පුදුම හිතෙනවා රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ දැක්කම අතිශයින් පිළිකුල්. මම අග්‍රමිනිස්කාරවරයාට මෝෂන් එකක් දාලා ගෝ වහාම මේ නඩු දෙක ගන්න. මොකද රනිල් වික්‍රමසිංහට එරෙහිව තියෙන බරපතල නඩුවක්. ඔහු පාර්ලිමේන්තුවේට අඩියක්වත් යන්න සුදුසු නැහැ. උට බැහැ නීති විරෝධී. බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවේ අඩියක්වත් යන්න බැහැ. පත්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ නඩු දෙකම අග්‍රමිනිස්කාරවරයා ඒ දෙක විභාගයට නියම කළේ නැතුව ඒක තියාගෙන ඉන්නවා. ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී. අග්‍රමිනිස්කාරවරයා දුරේ දරන්න ඕන පොදු යහපතට. ඔහුගේ පුද්ගලික උමනාවට නෙමෙයි. He has to perform the office of the chief justice only for the public good, not for his private benefit. මේ රට විනාශ වීමට මම දකින්න දෙ මේ කියන්නේ. මේ රට නාගානන්ද ශ්‍රී ලංකාවේ හිටියත් නැතත් මම ඔබට මේ පණිවිඩය දෙනවා. මේ රට ඔබට නැති වෙන්නේ කාගෙන්වත් අරදන්නේ නෙවෙයි. ඔබේ පෞරුෂයක් නැති වුණා. ඔබ මාතෘභූමියේ පෙනිපෙනී විනාශව කරනවා. පෙනිපෙනී 225ක් ඔබ නිහඬ වුණා. මේවා ඔබව අවදි කළා ගත්තට මම කිව්ව හරියට තෙමිච්ච පිදුරු වගේ කියලා. කොච්චර ගිනිකුර දැම්මත් ගිනි ගන්න නැහැ කිව්වන්නේ ඒකයි. මේක තමයි මේ රටට උනේ. මේක වෙනස් කරන්න පුළුවන් කාටද? ඔබටමයි පුළුවන්. මම ඒකයි කිව්ව අරගලය. හරියට ඔලිම්පික් ඔබ දන්නවනේ ගිනි සිලුව.
ඔලිම්පික් ගිනි සිලුව නිවන්න දෙන්න එපා. අරගලයේ දිගටම ගෙනියන්න. අරගලයෙන් තමයි අපිට මොකද මේ ඔබ හිතනවා නම් මේ තියෙන ව්‍යවස්ථාව ඇතුලේ මේක කරන්න පුළුවන් කියලා කොහෙත්ම කරන්න බෑ. මේ ව්‍යවස්ථාව සම්පාදනය කරලා තියෙන මොකටද? 225ට නිදහසේ අධිකරණ දෙපයින් පාග කරන රට මංකොල්ල ගන්න. ඒක මේ අද නෙමෙයි නාගන්නද කියන්නේ. ඒක ඔබ ප්‍රඥාවෙන් දකින්න ඕන. ඔබට දකින්න ඔබ දැන් දුක් වෙනවා, කම්පාවටපත් වෙනවා, පාරේ යන්න බෑ, වාහනයක් යන්න බෑ, විදුලිය නෑ, ගෑස් නෑ, පෙට්‍රල් නෑ. අපි ඔක්කොම විඳිනවා. මේ රට පත් කරපුවුන් ගැන ඔබට කිසිම හැඟීමක් නෑ. රනිල් වික්‍රමසිංහ ආවම සමහර මිනිස්සු ආශා අග්‍රාමාත්‍යරේ කම්බුණා දැන් නම් වැඩේ හරි. රට කාපු පල් හොරු, රට කාල විනාශ කරපු මිනිස්සු, රටේ ලෝකෙ මිනිස්සු හිනා වෙනවා. එකම මැතිවරණ කොට්ටාසයක්වත් දිනා ගන්න බැරි මිනිහෙක් රටේ අග්‍රාමාත්‍යවරයා වුණා කිව්වම ලෝකෙම හිනා වෙනවා. එකම මැතිවරණ කොට්ටාසයක්වත් දිනා ගන්න බැරි මිනිහෙක් 69 ලක්ෂයක් ඡන්දය දාලා ජනාධිපතිවරයාට පත් කරපු මිනිහා, මේ කනට කණෙන් ඇදලා එළියට දාපු මිනිහා අග්‍රාමාත්‍ය ධූරයට පත් කරපුවාම මේ රටේ මිනිස්සු ඒක පිළිගන්නවා නම් ඒක මහා ඛේද වාචකයක්. හරිද? ඌ ඇවිල්ලා මොනවද කියන්නේ දැන්? හරි මම මෙහෙන් ටිකක් අරගෙන එහෙන් මට මිලියන 150ක් හම්බ වෙනවා, මෙහෙන් 200ක් හම්බ වෙනවා, මම ආයෙ තෙල් ටිකක් ගේන්නම්, මේ ටික ගෑස් ටිකක් ගේන්නම්. ඕකද ප්‍රශ්නේ? මේකද මේ රටේ ප්‍රශ්නය? රට අවුරුදු 74 තිස්සේ මුන් නිදහසේ මංකොල්ල කාලේ විකුණුවා. විකුණලා ඉවරලා දැන් අපිට කිසිම දෙයක් නැති කළා. අපිට අත්‍යවශ්‍ය ආහාර ටිකවත් ගේන්න මුදල් නැති කළා. අපේ රට ලෝකෙ ප්‍රසිද්ධිය ප්‍රකාශයටපත් කළා. අපි බංකොලොත් රටක්. මේක එහෙම රටක්ද? මෙච්චර සුන්දර රටක් මේ තත්ත්වයට පත් වෙන්න ඇරලා ඔබ නිහඬව ඉන්නවද? මම ඒකයි කිව්වේ. මේ 225 කරේ 75ක විශ්වාසයක් තබන්න එපා. පොලිස්පතිවරයාට මම මේ වෝනින් එක දෙනවා. ඔබත් මේකට වග කියන්න ඕනි. ඔබට දැනගන්න බැරුණා ඔබ ඔබේ ධූරේ පාවා දුන්නා. ඔබ දන්නවා ඔබේ වගකීම. මේක ජනරජයක්, ජනරජයක අධිකාරී බලවතා ජනතාව. ඔබ දැනගන්න ඕනේ ඔබේ වගකීම මේ රටේ අධිකාරී බලවතා වන ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට මිසක් රාජ්‍ය පාලනයේ යෙදෙන රාජ්‍ය නායකයා හෝ කැබිනට් මණ්ඩලයේ හෝ මන්ත්‍රීවරුන් වෙනුවෙන් පෙනී සිටීම නොවේ. ඔබ ඒකට සම්පූර්ණ වග කියන්න ඕනේ. මම ඒ ඔබේ මේ ආටිකල් එක දැක්ක ඔබ පිටු අටකලියුම. ඒවට සම්පූර්ණම වග කියන්න ඕනේ ඔබ. ඔබ දැනගන්න ඕනේ වැරදුනේ කොතනද? රටක අපරාධ යුක්තිය පැසඳලීමේ ක්‍රමවේදයේ බිඳ වැටුනම ඒකේ ප්‍රතිඵල තමයි අපි දකින්නේ. එදා ගෝටා ගෝගමට එල්ලා පහර දීපු ඒ කවුද මේ දේශබන්දු තෙන්නකෝන්? මම මේ ගැන මට ලැබෙන තොරතුරු දැක්කම ඒව අහුවම හරිම පිළිකුල් සහගතයි. ඔහු ඒවා ඔක්කොම කළේ දැන ඒ ගහපු අය කවුදත් අඩංගුවට ගත්තේ. දැන් ඉන්න කූඩුවේද? දැන් දේශබන්දු තෙන්නකෝන් ඉන්න කූඩුවේද? නෑ. ඒ අනිත් අය ඉන්න කූඩුවේද? නෑ. නමුත් ඒකෙන් ජනතාව අතර ඒ ප්‍රකෝපය අවුස්සලා හැම තැනම ඒක වළක්වන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක්. ඒ අවස්ථාවේදී ප්‍රකෝපය වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. අර කාන්තාවන්ට දීපු පහර දීපු විදිය ඔබ දැක්කා. ඒක දැක්කම ඕන කෙනෙකුට ඒක වෙනවා. ඒක එහෙම නූනනම් එහෙමනම් තමයි ඒක විශ්මයටපත් වෙන්නේ. එහෙම දෙයක් කරලා එවැනි අවස්ථාවක දැන් ඒ නැගී හිටපු පුරවැසියන්ට මෙහෙම කරන එක හරිද? දැන් ඒගොල්ලෝ 300 ධාරසිය දත් වැඩංගුවට ගත්තා. මේ කට්ටිය එකෙක් ගත්තද? මන්ත්‍රීවරු හිටියා, පොලිස් නිලධාරීන් හිටියා, හමුදා නිලධාරීන් හිටියා, එකෙක්ව ගත්තද? ඒක තමයි කියන්නේ. මොනවද ඒකෙන් පෙන්වන්නේ? මේකල්ල බින්ද වැටුණු රටක්. මේකල්ල මේ මහින්ද දේශප්‍රිය රාජපක්ෂගේ පුද්ගලික දේපලක් නොවේ. රාජපක්ෂලා කළේ කොහොම හරි රාජපක්ෂලා අපිට කණෙන් ඇදලා එළවන්න තිබිච්ච අන්තිම ඔන්න මෙන්න කියලා තියද්දි ඔහු බේරගත්තේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඔන්න මෙන්න කියලා තිය බේරගත්තේ ඒකයි. මං ඒකයි ඔබට කරන ඉල්ලීම මේකයි. නාගානන්ද ලංකාවේ හිටියත් නැතත් ඔබ කරන්න ඕනි මෙච්චරයි. මාතෘභූමිය ඔබට ගලව ගන්න ඕන නම් 225 කරේ අංශු මාත්‍රයක්වත් විශ්වාසය තබන්න එපා. ඒ සඳහා ඔබට ඒ අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, ජවය ඔබට හැමදාම ලැබේ. හැබැයි ඔබට තියෙන වගකීමක් මේකෙන් මේ අපි ගෙනාවත යම් තාක් දුරට. මේක ඇවිල්ලා මම දැක්කාර පැතුම් කරන ලස්සනට කියනවා. අපි ඇවිල්ලා හාරගෙන ගිහිල්ලා හරිද රත්තරන් ටික පේන ඔන්න මෙන්න තියදී අපි හාරණ එක නැහැතු වගේ. ඒ වගේ තත්ත්වයක් අපි නියඳු වුණොත් දැන් මට කමන්නේ මේක ජවිපේද එහෙම නැත්නම් පෙරටුගාමින්ද මොකක් වුණත් මට කමන්නේ. ඔවුන් දැන් අපිට අරගල භූමියට එන එකත් ආලං කළා. ලැජ්ජ නැහැ මිනිස්සු. හරිද? මම එදා පැහැදිලිව මම ඔබට කිව්වා ජවිපේටයි පෙරටුගාමින්ටයි කිව්වා උඹලා මේක නවත්තලා මේ කොල්ලෝ ටික බේරගන්න කියලා ඒක පාවා දුන්නා ඔක්කොම. දැන් ඇවිල්ලා මේ මිනිස්සු එදා ඉඳලම මේ රට අසමත් කළා. මේ ජවිපේ කියන උන් තමයි මේ රට කෑවේ. මොකද නිර්ව්‍යාජ එඩිතරව මාතෘභූමිය ගලවා ගන්න එන කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. හැමදාම එක්ක රනිල් වික්‍රමසිංහට කඩේ ගියා, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂට කඩේ ගියලා මේ රට අනාථ කළා. අදත් කරන්නේ ඒක. ඔබට දෙන්න තියෙන පණිවිඩය මේකයි අන්තිම වශයෙන්. අද පාර්ලිමේන්තුවේ කරන ප්‍රකාශ වලින් ඔබට පේනවා
අද මේ කට්ටිය කතා කරන්නේ මම මං කිව්වා පස්සේ මම ඔබට කිව්වා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිසුන්ගේ දේපල වත්කම්හා බැරකම් ප්‍රකාශ ඔක්කොම ගන්න ගනුව කියලා. නාගනන්ද මේ ඔක්කොම ගත්තා. මහින්ද රාජපක්ෂ, අද සිරිසේන, වික්‍රමසිංහ, හජි ප්‍රේමදාස, අනුරු කුමාර, චම්පික රණවක මේ ඔක්කොගෙම ටික ගත්තා. මං ඒකම කිව්වා මේ රටේ පුරවැසියන් උඹලත් මේක ලියපියව්. ලියලා මැතිවරණ කොමිසම මේ ඔක්කොම ගනිව්. මොකද නීතියෙම තියෙනවා. අල්ලස් සහ වත්කම්හා බැරකම් නීතිය අටවන වගන්තිය කියනවා. ඒ ගත්ත. ඒ ගත්ත තොරතුරු කොහේ හරි හෙලිකොළොත් ඒ පුද්ගලයා අවුරුදු දෙකක් හිරේ යවන්න පුළුවන්. කවුද නීති සම්මත කළේ? 225. ඇයි එහෙම කළේ? උන්ගේ ආරක්ෂාවට. මේක බුද්ධිමත් හිතන්න. බුද්ධිමත් හිතන්න. මාතෘභූමියේ ඉදිරියට ගෙන යන්න ඕන නම් ඔබට වෙන ක්‍රමවේදයක් නැහැ. ඒකේ වගකීම ගන්න ඕනේ කවුද? ඔබ. ඒකට තමයි යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථාව සම්මත කළේ 225 කණෙන් ඇදලා දාලා අපේ අධිකාරී බලය බල ගන්නලා මේ රටේ දිශානතිය සම්පූර්ණයෙන්ම වෙනස් කළා මාතෘභූමිය ගලවා ගැනීමට. කවුද ඒක සම්මත කිරීමේ අධිකාරිය? ඔබ. 225 නෙවෙයි. 225 ඔක දැක්ක හැටිය දාලා දුනා බයයි. ඇයි? ඒකේ කිසි කෙනෙකුට රට කණ්ඩ කිසිම chance එකක් නැහැ. අහු වුණොත් කිසිම සමාවක් නැහැ. ඒක තමයි මේ රටට අවශ්‍ය කරන්නේ. කිසිම වෙලාවක මේ දේ හොඳට තේරුම් ගන්න. ඔබ වෙනුවෙන් මේ සියලුම කැපකිරීම කළේ කෙසේ හෝ මේ මාතෘභූමිය අනාගත පරම්පරාවට දිනා දෙන්න. ඒ වගකීම ඔබට තියෙනවා. ඒක නිසා කිසිම හේතුවකට මේ පාර්ලිමේන්තුව වෙන දේවල් සත්ත පහකට ගණන් ගන්න එපා. මේ කණෙන් අහලා අනිත් පැත්තෙන් විසිකරන්න ඔය channel එකක්වත් බලන්නත් එපා. අපේ ඒ තිබ්බ අඩිය, ඒ ගත්ත පියවර රට මාතෘභූමියේ මේ 225 ගලෝ ගන්නකම් අපි නවත්තන්නේ නැහැ. අපි කෙසේ හෝ මාතෘභූමිය දිනා ගන්නවා. ඇත්ත මට පේනවා අපි ඔක්කොම බරපතල සියදෙන් දුක් වෙනවා. පීඩාවටපත් වෙලා එළියට බහින්න බෑ. කිසිම පහසුකමක් නැහැ. ඔක්කොම අහිමි කළා. රට බංකොලොත් කරලා, ලෝකෙට ණය කරලා, ලෝකෙ හිනා වෙනවා. ඒක ඔබද නාගානන්දද 225ද පොඩ්ඩක් හිතන්න. සුන්දර රටක් අවුරුදු 74 තුල මුන් නැත්තරම නැති කළා. ඔබ තවමත් මේ මිනිස්සු පස්සේ යනවා නම්, ඔබ තවමත් පිළිගන්නවා නම් සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ, කවුද මේ ගෝඨාභය, මහින්ද රාජපක්ෂ මේ මිනිස්සු පිළිගන්නවා නම්, ඒ වගේම මේ මිනිස්සුට කත් ඇදින රනිල් කවුද මේ අනුර කුමාර දිසානායකල පිළිගන්නවා නම් ඔබ කරන්නේ බරපතල අපරාධයක්. මම අද කිව්වා වත්කම් හා බැරකම් නීතිය 8 වෙනි වගන්තිය සංශෝධනය කරන්න කෙලින්ම අනුර කුමාර දිසානායකට 50 කටුම් පතක් ගේන්න කියලා සංශෝධනය කරයිද කියලා බලමු. මොකද එහෙම කළොත් අනුර කුමාරගේ ඇසට් ඩික්ලරේෂන් මට ලෝකෙට දාන්න පුළුවන්. දැන් මට දාන්න බෑ කියලා මම ඔබට කිව්වනේ. ඒක කතා කරන්න ලැජ්ජයි සමහර ඒවා. සමහර උන්ගේ ඩික්ලරේෂන් බැලුවම සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ. නොදනි කියලා කියලා තියෙනවා. මහා පිළිකුල් සාගතයි මේ ලංකාවේ නීතිය. හරිද? මේකයි. රට හදන්න ඕන නම් වගකීම ගන්න ඕනේ පුරවැසියෝ. ඔබට තියෙන වගකීම ඔබට තියෙන අනාගත පරම්පරාවේ උරුමය වෙනුවෙන් පෙනෙහිwidetildeමත. මාතෘභූමියේ දිශානතිය මේ විදිහම යන්න දුන්නොත් ඔබේ ඇස් පණ අපිට ඔබේ ජීවිත කාලය තුළ මාතෘභූමිය ඔබට අහිමි වෙනවා. මම කිව්වා මේ යන්නේ මේ දියත් කලේ මොකද්ද? සෝෂල් රෙවලූෂන් එක. මේකේ කිසිම අරගලයක් තියෙනවද? මේකේ කිසිම ආයුධ සන්නද්ධ ස්වභාවයක් තියෙනවද? නැහැ. මේක සම්පූර්ණ නිර්ආයුධ අවිහිංසාකාරී අරගලයක් කියන්නේ මේක ඇල පියෝලි සිස්ටම් චේන්ජ් එකක්. ක්‍රමවේදයේ වෙනසක් සඳහා දෙයක් කරපු ක්‍රමවේදයක්. ඇයි මෙච්චර හඬක් නගන්නේ? ඇයි 225 කරේ කිසිම විශ්වාසයක් තියන්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. ඒකයි කිව්වේ සිස්ටම් චේන්ජ් එක කරන්න ඕනේ 225 නෙවෙයි අපි. ඒ වෙනුවෙන් තමයි ගෙනාවේ යෝජිත ජන සම්මත ජන රජ ව්‍යවස්ථා සම්මත කළේ ඔබෙන්. ඔබේ ශක්තියෙන් ඒ අධිකාරී බලය බලගන්වලා මේ මාතෘභූමිය ගලවා ගැනීමට. ඒක නිශ්චිතවම අපි කළ යුතු දෙයක්. ඒ අතරමැද මේකට විසඳුම් නැහැ. 225 සම්පූර්ණයෙන්ම අමතක කරන්න. මේ වෙන දේවල් දැක්කම අතිශයම ලෝකෙම හාස්‍යයට ලක් කරනවා මේ ලංකාව. මගේ කේන්ද්‍ර ශ්‍රී ලංකාවේ ඉන්න ඔබෙනුත්, ඒ වගේම ඔස්ට්‍රේලියා, නිව්සීලන්, ජපාන්, කොරියා, යුනයිටඩ් ස්ටේට්ස්, යුනයිටඩ් කිංඩම්, මේන්ලන්ඩ්, යුරප් මේන්ලන්ඩ් මේ හැම තැනම ඉන්න ශ්‍රී ලාංකික ප්‍රජාවන්ට නාගානන්ද කරන එකම ඉල්ලීම මෙච්චරයි. අපි කෙසේ හෝ මාතෘභූමිය දිනා ගන්න තාක්කල් මේ අරගලයේ දිගටම ගෙනියමු. අරගලය කියන්නේ වෙන කිසි දෙයක් නෙවෙයි, අපේ අධිකාරී බලය ඍජුවම බලගන්වලා මේන් ගලවා ගැනීමට අපි ඉදිරිපත් වීම. අපි නැවත හමු වෙමු. බොහොම ස්තුතියි ඔබට.